ආයුබෝවන් කියලා පිළිගන්නා දැනුම් තෙරේල්ගේ YouTube channel එකත් එක්ක මම අද කතා කරන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ සටන්කාමී චරිතයක් වෙන ඩීන් ජෝන්ස් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඩීන් ජෝන්ස් සැලකෙන්නේ සටන්ගාමී චරිතයක් හැටියටයි. අනෙක් අතට කෙනෙකුගේ ඉරණම වෙනස් කරන්නට එක සුළු සිද්ධියක් පමණක් ප්‍රමාණවත්යයි ඔප්පු කරන්නටද ඔහු පිළිබඳ මේ ආගිය කතාව සමත්ය. ඉරණම වෙනස් කළ මේ සටන්ගාමී සිදුවීම එදා දැකගන්නට ලැබුණේ 1986 ඔස්ට්‍රේලියාවේ ඉන්දිය සංචාරයේදීය. 1986 ඔස්ට්‍රේලියාවේ ඉන්දිය සංචාරයේ පළමු ටෙස්ට් තරඟය පැවතියේ චෙන්නයි නුවරය. පළමුව පන්දුවට පහර දෙන්නට පටන්ගත් ඔස්ට්‍රේලියාවට ඉන්දියානු පන්දු යවන්නන්ට වඩා වැඩි අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ වූ කලි දැඩි අවුරශ්මිය. එහෙත් ඔස්ට්‍රේලියාවන්ගේ දිරි අඩුව බවක් නොපෙනුනි. ආරම්භක විතිකරු බූන් සංසුන්ව ඉදිරියට ඇදුණු නමුත් මුළු සංඛ්‍යාව 48ක් වෙද්දී ජෙෆ් මාෂ් වැටුණි. ඉන්පසු පිටියට පා තැබුවේ අලුත් ක්‍රීඩකයෙකි. ඊට දෙවසරකට පෙර ටෙස්ට් වරම් ලැබුවේදී තුන්වැනි කඩුල ලෙස බ්‍රේඩ් දැවී ගිය පසු නායක ඇලන් බෝඩර් සමග කඩුල්ලේ තනි වූයේ එම ක්‍රීඩකයායි. එහෙත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය ඔහුට ඔරොත්තු නොදෙන තරම් විය. කකුල් අද්ද අද්දා ඇවිදිමින් දනින් වැටෙමින් වමනය කරමින් ඔහු සිය අපහසුතාව නායකයාට පෙනෙන අයුරින් හැසිරුණි. බෝඩර් එය නුදුරු විරසින් සිටියේ. අන්තයේදී තරුණයා කතා කළේ, ඇලන් මට නම් තවත් ඉන්න බැහැ වගේ. හොඳයි යන්න, බලමු ඊළඟට එන එකාවත් හොඳ ඔස්ට්‍රේලියන් කාරයෙක්ද කියලා. මේ වචන කිහිපය තරුණයාට කදිම උත්තේජනයක් විය. සිත දැඩි කොටගෙන පන්දුවට පහර දෙන්නට පටන් ගත්තේ අන්තිමේදී ශිවලාල් යදව්වේගේ පන්දුවකින් දැවී යන විට ලකුණු 210ක් රැස්කොට තිබුණි. මේ තරුණයා අන් කිසිවෙකු නොව ඒ ඩීන් ජෝන්ස්මය. 61 මාර්තුවේ උපන් ඩීන් ජෝන්ස්ගේ ටෙස්ට් වරමද ඔහුගේ දැඩි අධිෂ්ඨානශීලී බව පෙන්වන්නකි. 84 වින්ඩිස් තරගාවලියේදී ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයේ නොම්බරයක් හිමුවේ ග්‍රැහම් යලොක් අසනීප තත්ත්වයෙන් පසුව බැවිනි. අනෙක් අතට ඔහු ටෙස්ට් වරම් ලැබුවේ සහෝදර ක්‍රීඩකයෙකු අසනීපයෙන් සිටි බැවිනි. හොඳම දේ එය නොවේ, ඔහුද පසුවේ අසනීපයෙන්. එහෙත් ලද අවස්ථාවෙන් කංගෙදිරි නොගා දෝතිම බදාගත් ඩීන් ජෝන්ස් එහිදීද සටන්කාමී ලකුණු 48ක් රැස් කරන්නට සමත් විය. ඔහු පර්ත් පිටියේදී පිටපිට දින දෙකකදී එක් දින ශතක දෙකක් වාර්තා කළේ 87 ජනවාරියේ මුල් දවස් දෙකේදීය. ඔහු සැලකුණේ එක් දින ජාත්‍යන්තර තරඟ විශේෂඥයෙකු වශයෙන්. 44.6 එකක සාමාන්‍යයක් රඳවාගත් ඔහුගේ 72.56 ප්‍රහාරක වේගය ඒ කාලයේ හැටියට ඉහතත් උදින්. පකිස්තාන සුපර් ලීගයේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් මේ පුහුරුමරු ලෙසද කටයුතු කළ ඩීනෝ හෂීම් අම්ලා සිදුවීමේදී දැඩි විවේචනයට ලක්විය. ඒ කෙසේ වන්නේ නමුදු ඩීන් ජෝන්ස් සැලකෙන්නේ සටන් ක්‍රාමී ක්‍රීඩා පුරුෂයකට හිමිකම් කියන්නෙකු හැටියට. ලෝක ක්‍රිකට් ප්‍රජාවට අහිමිවන්නේ එබඳු චරිතයකි. ලංකාවේ ජාතික ක්‍රිකට් පුහුණුකරු වෙතයිද වරක් අපේක්ෂා කළ ඩීන් ජෝන්ස් සිය ටෙස්ට් දිවියට ආයිබෝවන් කීවේ 1992 මොරටුවේදීය. 2020 ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍ය ආයතනය සමඟ කටයුතු කරමින් සිටි ඩීනෝ පසුගිය බ්‍රහස්පතින්දා හෘදයාබාධ තත්ත්වයකින් මිය යද්දී 59 හැවිරිදි වියේ පසුවිය. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ වීඩියෝස් දාපු ගාම ඔයාලට බලන්න පුළුවන්.